අපේ රටේ ආර්ථිකයේ ගොඩනැගීමේදී විශාලතම සම්පත් ආකරය මහමුදු. ඒක ගොඩක් සම්පත් තියෙනවා. කණික සම්පත් තිබෙනවා. නේද? සමහර තැන්වල හුණුගල් ඒ සම්පත් තිබෙනවා. ජල ජීව වර්ග ඇති කරන්න පුළුවන්. නේද? මේ වගේ විශාල සම්පත් තියෙනවා. ඒ සම්පත් අතර ප්‍රධාන සම්පතක් අපිට දෙන මොකද්ද? මහමුදේ මත්ස්‍ය සම්පත. නේද? දැනට අපි කවුරුවත් වගා කරන්නෙත් නැහැ. නේද? ඒව නේද? අපි ගිහිල්ලා කෑම දාන්නෙත් නැහැ. දන්නේ නැහැ දැනට. අපි ගිහිල්ලා කෑම දාන්නෙත් නැහැ. නේද? අපි ගිහිල්ලා කොටුවක් ගහලා නේද අර කුකුල් ඇති කරනවා වගේ නේද? උදේ හවා ඉන්ජෙක්ෂන් ගහන්නෙත් නැහැ. හරිද? ස්වභාවිකව අපේ රට දිලා තියෙන අනර්ග සම්පත මහමුදත් එක ගොඩනැගුණු මත්ස්‍ය සම්පත. දැන් අපේ සලස්ම බවටපත් වෙන්න ඕන මොකද්ද? මේ මත්ස්‍ය සම්පත විනාශයට බඳුන් වෙන්න ඉඩ නොදී නේද තිරසාර අන්න එක වැදගත්. එහෙම නැත්නම් අපිට පුළුවන් මොකද්ද? අවුරුදු දෙකෙන් මත්ස්‍ය සම්පත ඉවර කරලා නේද අර තහනම් පන්න ක්‍රම දාලා නේද බෝ වෙන මාළුත් ඒවත් විනාශ කරලා මුළුමනින්ම සම්පත විනාශ කරන සැලැස්මකට අපිට යන්න පුළුවන්. ඒක හොඳද? ඒක වැරදි. අපේ මත්ස්‍ය සම්පත නෙලීමේ සැලැස්ම තමයි තිරසාර සංවර්ධන සැලැස්ම. ඒකෙන් මොකද්ද? මාළු සම්පත විනාශ නොවි තව තවත් මාළු සම්පත වර්ධනය වෙමින් මාළු ගහනේ තව තවත් වර්ධනය වෙමින් අපි නෙලා ගන්න එක තමයි අපේ සැලැස්ම. එහෙනම් අපිට තියෙන දීවර කර්මාන්තය සඳහා තිරසාර සංවර්ධන සැලැස්මක් අපිට තිබෙනවා. ඉන්දියාවේ ගත්තොත් වර්ග කිලෝමීටරකින්, ඒ කියන්නේ 4 කිලෝමීටරේ දිග කිලෝමීටරේ පළල කිලෝමීටරේ නේද? 4 කිලෝමීටරේකින් ඉන්දියාවේ මාළු නෙලනවා මෙට්‍රික් ටොන් 2ක්. කිලෝ 2000ක් නෙලනවා. ඒ කියන්නේ ඉන්දියාවට මේ මුහුදු ප්‍රදේශයේ ඉන්දියාව නෙලා ගන්නා මාළු අස්සන්නේ බෙදපුවාම වර්ග කිලෝමීටරකින් ඇවිල්ලා තියෙනවා කිලෝ 2000. ලංකාවේ මාළු අස්වැන්න ලංකාවේ මුහුදු ප්‍රමාණය වර්ගඵලයෙන් බෙදපුවාම අපි කිලෝ 900. හරි. දැන් එකම මුහුදේ ඒගොල්ලොත් මාළු වලන අපිත් මාළු වලන නේද? තාප්පයක් ගහලාද? නෑ නේද? තාප්පයක් නෑ නේද? නෑ නේද? ඉන්දියා මුහුද සාපේ මුහුද කියලා තාප්පයක් ගහලත් නෑ. වැටක් ගහලත් නෑ. දැලක් ගහලත් නෑ. හැබැයි ඒගොල්ලගේ මුහුදේ වර්ග කිලෝමීටරකින් කිලෝ 2000ක් අල්ලනවා. අපි අල්ලන්නේ 900යි. ජපානයේ 2300යි. ඇමරිකාවේ 2300යි. මගෙන් අපිට තින්ට යන්න ගොඩක් යන්න වෙයි. හැබැයි අපිට මේ වර්ග කිලෝමීටරකින් අස්සන් නෙලන මාළු අස්සන් වැඩි කරන්න පුළුවන්. මේක වැඩි කරන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ඒතරගෙන මාළු හිග වෙන්නේ නැහැ. ඉන්දියාවද දශක ගණනාවක් ඉස්සෙල්ලා මාළු හිගයක් ඇති වෙලා නැහැ. තව තව වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි අපේ මාළු අස්වැන්න වැඩි කර ගැනීම සඳහා සලස්මක් අපිට ඕන. 1 2 අපේ මාළු අස්වැන්න නෙලන්න යන සාමාන්‍ය බහුදින යාත්‍රාව දින කීයක් යනවද? සාමාන්‍ය දින ආහාර පාන දින කීයකට දාගන්නවද? මාසයකට නේද? ආසන්න වශයෙන් ගත්තොත් මාසයකට දාගන්නවා. දින 20කින් එන්න වුණොත් පොඩි ලක් එක දින 20කින් එන්න පුළුවන් ලක් එක නේද? දින 30 පැනලා දින 40 වෙන අවස්ථාවක් තියෙනවා නැද්ද? තියෙනවා. ඒ කියන්නේ දින 20ක් දින 40ක් අතර ප්‍රමාණයක් යනවා මහමුදි. දැන් ඔයගොල්ලෝගේ ජීවිතේ මොකද්ද? අවුරුදු කීපාරක් කරන මොහොතේ බෞද්ධ යාත්‍රාව කීපාරක් කරන අවුරුදු මාසයකට එකක් වගේ. ඉතින් මාසෙයි ඉතින් මාසෙ මුදින් ඒකෙන් අවුරුදු 12 පාරක් යනවා. අපි දුම් අවුරුද්දකට 10 පාරක් යනවා. එක සැරේකට දින 30යි. එහෙනම් අවුරුද්දේම දින කීයක්ද මහමුදේ? දින 300යි. දිනේ තියෙන 365. දින 365න් දී බහුදින යාත්‍රා වැඩ කර දීවරයා දින 300ක් මුහුදේ. මට ඉදිනේ මාළුවෝ තින්නේ තුච්ච ඔච්චර නේද? ඒක ඉදිනේ මාළුවගේ ජීවිතය ඕගොල්ලන්ගේ ජීවිතය අතර වෙනසක් නැහැ නේ. මාළුවත් මුහුදේ ඕගොල්ලොත් මුහුදේ. ඕගොල්ලන් වෙන ජීවිතයක් නැද්ද? දරුපවුලත් එක්ක ඉන්න, ඒගොල්ලන් එක්ක සතුටින් ඉන්න, බිරිඳත් එක්ක සතුට සාමිච්චින් ඉන්න, එහෙම ජීවිතයක් නැහැ. මුළු දරුපවුලෙන් බර තියෙන කාගාවද ඊළඟ? බිරිඳ ගාව.
නේද? දරුවෝ බලා ගන්නත් ඕන, උයන්න පියන්නත් ඕන නේද? කඩේට ගිහලා බඩු ටික ණයට ගේන්නත් ඕන, ණයට ගේන්නේ නේද? එනක නේද? මේ ඔක්කොම කරගන්න වෙන්නේ. ඉතින් ජීවිතයක් නේ. ඊට වඩා හොඳ මාළුවෙක් මොකක් හද වැදගත්තද? නෝනා කී කවුද හරි? ආ කියන්නේ නැද්ද? නේද? දැන් කවදාරි නෝනා කියන්න ඕන. ඔයා ඉතින් එන මාළුවෙක් මොකක් හද වැදගත්තද? මාළුවියක් නේද කවුද? නේද මාළු කෑල්ල නේද? මාළු කෑල්ල කරන් ඉන්න ගියයි. හරි මේ එන වටවට. මේක ලෝකෙ කොහෙවත් නැහැ. මතක තියාගන්න මේක ලෝකෙ කොහෙවත් නැහැ. ඕගොල්ලෝ මොකද කරන්නේ? මුහුදට ගිහිල්ලා කොට කෑල්ලක් හොය හොය යනවා. මොකද කියන්නේ? කොට කෑල්ල නේද නේද? කොට කෑල්ල ගව දීස් වල බැඳෙන කුඩා මාළු වෙන එක කන්න, ඒ මාළු කන්නේ ලොකු මාළු, ඊළඟ මාළු ලොකු මාළු ඉඳා මේ කොට කෑල්ලක් එක ලොකු ජනපදයක් හැදෙනවා. දැන් මේ මූදු මාළු අල්ලන්න යනවා කියලා මොකද මේ කරන්නේ? කොට කෑල්ලක් හොය හොය යනවා. හරිද? කොට කෑල්ල ඉක්මනින් ආමු හම්මුනොත් ලක් එක නේද? පව් වෙලා හම්මුනොත් අවාසනාවන්ත භාවය කියලා අපි කියනවා. ඒ නිසා ඉන්දියාවේ කරලා තියෙන දේ තමයි දිනපතා දීවර වරායට දීවර ගම්මානයට තොරතුරු දත්ත වාර්තා කරනවා අද මාළු ගැවසෙන්නේ මෙහි කියලා. දිනපතා ජපානය වගේ රටවල මාළු ඇති කරලා කියනවා මුහුද ගිහිල්ලා. ඒ සඳහා ඒගොල්ලෝ තත්කාලීන දත්ත සඳහා භූගෝලීය තාක්ෂණය සමග දීවර කලප හඳුනා ගැනීම සඳහා චන්ද්‍රිකා හරහා තාක්ෂණය උපයෝග කරගෙන තිබෙනවා. එතකොට දැන් තවදුරටත් අපි මේ කොට කෑලි හොය හොයන්න ඕනේ. ඒගොල්ලෝ දීවර වරායේ උදේට ස්ක්‍රීන් එකේ වැටෙනවා පාන්දර වෙනකොට. දීවර ගම්මානයක තියෙන ප්‍රජාශාලාව ස්ක්‍රීන් එකේ වැටෙනවා. අද මහලු ගවසෙන්නේ මේ කලාපවල මෙතර මාළු ඒ විතරක් නෙවෙයි තොරතුරු මෙන්න මේ සියලු තොරතුරු දෙනවා. මූදේ උෂ්ණත්වය, මූදු රළවල වේගය, දිශාව, බෝයාව යනාදි සියලු තොරතුරු දීවරයට මූදු පාන්දර මූදට යන කලින් ලැබෙනවා. එතන මොකද අපිට තියෙන්නේ? අපිට තියෙන්නේ එතෙන්ට ගිල මාළු ටික. එතකොට එතෙන්ට යන්න දින හතරක් ගියොත් නේද? යන්න දින හතරයි, එන්න දින හතරයි, අල්ලන්න දින දෙකක් ගියොත් දින 10යි. මෙතන ගියද බැරිද? ඒ නිසා අපි ඕගොල්ලන්ට කියනවා එක ඕගොල්ලෝ මුහුදේ ගත වෙන කාලය අපි අඩු කරමු. ජීවිතයත් එක්ක ගත කරන්න කාලයක් අපි දෙනවා. ජීවිතේ කියන්නේ මුහුදේ ඉන්න එක නෙමෙයි.